ආදරණීය කලාශිල්පීනි ලකුණු දෙවුනක පෝරගේ සහ හෂිනි වේදණ්ඩගේ විවාහ ගිවිස ගැනීමේ පුවත ගැන අපි ඊයේ ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ ආදරණීය යුවලට ඒ විශේෂ දවසෙන් පස්සේ මුලින්ම යන්න ඕන වෙලා තියෙන දළදා මාලිගාවට. ඒ දෙන්න එක්ක තාත්තත් මේ ගමනට සහභාගී වෙලා තිබුණා. සදැහැති බෞද්ධයින් විදිහට මේ දෙන්න එදා විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ දළදා මාලිගාවට ගිහින් තිබුණේ උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්න. කොහොමුණත් ඒ අවස්ථාවේදී ගත්ත ඡායාරූප කිහිපයක් නිසා දැන් කතාව පැතිරගෙන යන්නේ මේ නව යුවළ දළදා මාලිගාවේ ප්‍රී ෂූට් එකක් කළා කියලා. මේ ආදරණීය යුවළ එදා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ සිදු කළ ඡායාරූපගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රංගන ශිල්පී නීතිවේදී දෙවුනක පෝරගේ සහ සංගීත ශිල්පිනි හෂිනි වේදණ්ඩ පෙනී සිටපු මේ ඡායාරූප ලබාගෙන තිබුණේ ලක්මල් සිංහාරගේ ඡායාරූප ශිල්පියා විසින්. ශ්‍රී දළදා මාලිගාව තුළ සිදු කළ විවාහ පූර්ව ඡායාරූප රූගත කිරීම පොලිසිය අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි බව දියවඩ නිලමේ නිලංග දෑල මහතා පවසනවා. පොලිසිය හැසිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් තමන්ගේ දැනුම් දීම මත ආරම්භ කර තිබෙන බවත් දියවඩ නිලමේවරයා වැඩිදුරටත් පවසා තිබුණා. දියවඩ නිලමේවරයාවත් නොදැන මෙම නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියේදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගෙන් රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. අදාළ යුවළ දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරූපගත කිරීම සිදු කර ඇති බවට වාර්තා වනවා. අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් ඊයේ දිනේ මහනුවරට කැඳවා මේ සම්බන්ධව ඔවුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළ බව පොලිසිය පැවසුවා. මෙම ඡායාරූපගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොටත් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බෞද්ධ සංවිධාන පෙන්වා දෙන්නේ මෙවැනි ඡායාරූපගත කිරීම හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳව දෙස් විදෙස් ජනතාවගේ තියෙන ගෞරවයට පවා හානියක් සිදු විය හැකි බවයි. එමෙන්ම බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් වෙඩින් ප්‍රී ෂූට් එකක් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේදී තවත් අය එවැනි කටයුතු සඳහා පැමිණීමට ඉඩ තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා. මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවරක් නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බවත් එම සංවිධාන විසින් අනතුරු අඟවා තිබෙනවා. කෙසේ නමුත් තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුළේ අත්විඳින්න ලැබුණු මේ අත්දැකීම ගැන සහ ඇත්තටම එතන උනේ මොකක්ද කියන එක ගැන අදාළ ඡායාරූප ශිල්පියා වන ලක්මල් සිංහාරගේ විසින් ඔහුගේ මුහුණු පොතේ සටහනක් යොදලා තිබුණා. ඒ සටහන මෙහෙමයි. උපුටා ගැනීම. පසුගිය දිනක මා විසින්ගත් ඡායාරූප කිහිපයක් කිසියම් අවධානයකට ලක් වී තිබෙනවා. ඒ ඡායාරූප ප්‍රවීණ රංගන ශිල්පී සහ නීතිවේදී දෙවුනක පෝරගේ සහ සංගීතවේදිනි හෂිනි වේදණ්ඩ යන ආදරණීය යුවළගේ විවාහ ගිවිස ගැනීමේ දිනේදීගත් ඡායාරූප කිහිපයක්. ඔවුන් යුවළ සැදැහැවත් බෞද්ධයින් වන නිසා ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදු කරන්නට තෝරාගත්තේ මහනුවර පිහිටි බොදු පිම්බිමක බෝමලුවක්. පිරිත් සජ්ජායනා මැද්දේ සම්ප්‍රදායානුකූලව චාරිත්‍ර සියල්ල ඉටු කිරීමෙන් පසු බොහොම චාම් සරල විදිහට තමයි ඒ කටයුතු සිදු වුණේ. ඔබ දකින්න ඇති කොච්චර චාම් සම්ප්‍රදායික උත්සවයක්ද කියලා ඒක. එහි ඡායාරූප කරේ මම. මටත් ඡායාරූප ගන්නකොට හිතුණේ මේක මේ රටේ හැම තරුණයෙක්ටම තරුණියෙක්ටම ආදර්ශයක් නේද කියලා. ගිවිස ගැනීම ඉවර වෙලා ඔවුන් දෙපළ ගියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට උතුම් දළදා වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගන්න. එහිදී විවෘත තැන්වල ඡායාරූප කිහිපයක් අපි ගත්තා. විශේෂ අවසර ගන්න අවශ්‍ය තැන් නෙමේ මාලිගාවේ විවෘත තැන්වල. එයට දියවඩන නිලමේ හෝ දළදා මාලිගාවේ පොලිසියෙන් හෝ
කිසිදු නායක හාමුදුරුවන් කෙනෙක් සම්බන්ධ නැහැ. කිසිදු මුදල් ගනුදෙනු නැහැ. ඒ වගේම සමහර පිරිස් දාලා තිබුණා මේක ප්‍රී ෂූට් එකක් කියලා. ප්‍රී ෂූට් කරන්නේ වෙඩින් එකකට කලින්. මෙතන වෙඩින් එකක් පැවැත්ුනේ නැහැ. මේක ගිවිස ගැනීම ඉවර වෙලා දළදා මාලිගාවට ආශිර්වාද ගන්න ගියාම ගත්ත ඡායාරූප දෙක තුනක් විතරයි. මීට වඩා දළදා මාලිගාව ඇතුලේ දෙස් විදෙස්සේ ගත්තු මේ වගේ ඡායාරූප ඕනතරම් තියෙනවා. මෙහිදී දළදා වහන්සේට හෝ දළදා මාලිගාවට කිසිම අගෞරවයක් අපි කළේ නැහැ. යුවලගේ ඇඳුම් උනත් බලන්න කොච්චර සංවර චාම්මේවද කියලා. මේ කාලේ තමන්ගේ විවාහ ගිවිස ගැනීම වලට නිස්කාරණය කරන වියදම් යොදා ගන්න නොගැලපෙන විලාසිතා නානා ප්‍රකාර දේවල් ඔබ දැකලා ඇති. ඒත් දෙවුනක සහ හෂිනි හැදෙන්න වැඩෙන්නේ බෞද්ධ පරිසරයක. ඔවුන්ගේ දෙමාපියන් හැමදාමත් වැඩ කරන්නේ බෞද්ධ ආගම නගා සිටවන්න. මේ වගේ යහපත් සංකල්පයක් සමාජයට ඉදිරිපත් කරන්න දෙවුනක සහ හෂිනි ගත්තු වෑයමට මම නම් ගරු කරනවා. මේ කිසිම ඡායාරූපයකින් දළදා මාලිගාවට කිසිම ගෞරවයක් උනේ නැති බව මම ආයෙත් සිහිපත් කරන්න ඕන. ඒත් මේ ඡායාරූපවලින් කාගේ හෝ හිත රිදුනා නම් ඒකට අපි කනගාටු වෙනවා. විවේචනය කරන්න කලින් මදක් හිතල බැලුවා නම් වටිනවා. උපුටා ගැනීම අවසන්. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවුනක පෝරගේ තමන්ගේ මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණා. ඒ සටහන මෙහෙමයි. උපුටා ගැනීම. දැන් මිනිස්සු අතරේ වැරදි මතවාදයක් ගොඩ නැගෙනවා. නිලමෙතුමාට සල්ලි දීලා අපි මාලිකාව ඇතුලේ පින්තූර ගත්තා කියලා. මම දන්නේ නෑ මේ මිනිස්සුන්ට කොහෙන්ද මේව ඔළුවට එන්නේ කියලා. අත්සන් කරපු ගමන් අපි මුලින්ම ගියේ දළදා වහන්සේගෙන් ආශිර්වාද ගන්න පමණයි. ඒ ගිය වෙලාවේ ෆොටෝස් 3-4ක් ගත්තා. එච්චරයි. අනිත් එක තරුණ බෞද්ධයෝ විදිහට අපේ ජීවිතයේ විශේෂම දවසේ දළදා මාලිගාවට යන්න හිත පහළ වෙච්ච එකම අපි කරපු පිනක් කියලා අපි විශ්වාස කරනවා. අපේ පින්තූරවලට ඔහොම දොස් කියනවනම් ලංකාවේ හැමෝම දළදා මාලිගාවට ගිහිල්ලා ෆොටෝස් ගන්න එකයි TikTok කරන එකයි නවත්තන්න ඕන නේද? ඒක හැමෝටම තේරෙන කාරණාවක්. බෞද්ධ රටක් වෙච්ච අපි බුදුදහම ආරක්ෂා කරන්න ඕන නම් මේ වගේ දේවල් ගැන හිතන්නේ නැතුව බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අවංකවම බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරන්න. එතකොට මේ රට තවත් ලස්සන වේවි. එහෙම හිතන්න හැමෝටම සිත් පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. උපුටා ගැනීම අවසන්. කොහොම වුණත් දෙවුනක පෝරගේ වගේම හෂිනි වේදන්ඩ කියන්නේත් අපි කාගෙත් ආදරේ දිනාගත්ත ජනප්‍රිය කලා ශිල්පීන් යුවලක්. ඉතින් ඔවුන් දෙදෙනාටම සුභ අනාගතයකට අපෙන් උණුසුම් සුභපැතුම්.